හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි. අද දවසේ මෙවැනි වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබලට අපි දැන් මේ මූලික චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරලා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න යන මේ ගමනේදී සම්මා සමාධිය ලෙස සාරිපුත මහරහතන් වහන්සේ සත්‍යවිභංග සූත්‍රයේ දේශනා කළ තියෙනවා. ආර්ය ප්‍රථම ධානය, ආර්ය ද්විතීක ධානය, ආර්ය තෘතීක ධානය, ආර්ය චතුර්ථ ධානය, ධ්‍යාන විභංගය, මහා සතිපට්ඨාන සූත්‍රය, මහා චත්තාරික සූත්‍රයට අනුකූලව මේ චතුර්ථ ධ්‍යාන දක්වා ආර්ය චතුර්ථ ධ්‍යානට විස්තර කරනවා සම්මා සමාධිය කියලා. එතන මෙන්න මේ සම්මා සමාධිය වඩන්න අපි මේ ධ්‍යාන භාවනා කරන්න ගියාම බුද්ධ ශාසනයේ තියෙන ආකාරයට මේ ලෝකෝත්තර දහන ලෞකික දහන වල වර්ග දෙකක් තියෙනවා. මොන දහනක් වැඩුවත් විශේෂයෙන්ම ලෝකෝත්තර දහන වඩන්න යන මේ අපි ගමනේදී අපි සියලු දෙනාට බොහෝතරයකදී කිය ප්‍රශ්නයක් තමයි මේ භාවනා කරගෙන යන වෙලාවට භාවනාවේදී මේ කුණ්ඩලිනී අවදි වෙන මේ හිඳලා කුණ්ඩලිනී අවදි වීගෙන උඩට නැගිලෙනකොට කුණ්ඩලිනී ශක්තිය මේ මෙන්න මේ ප්‍රදේශයේදී මේ බෙල්ල ප්‍රදේශයේදී බෙල්ල හිර වෙනවා. බොහෝතරයකට හිර වෙනවා. අනිත් එක තමයි මුළු ශරීරයේ සෑම තැනකම කැක්කුම් රිදුම් කැක්කුම් එන්න ගන්නවා දිගින් දිගටම. එතකොට මේ වෙන්නේ ඇයි කියලා අපි හොයා ගන්න ඕන. මේකට තියෙන මේ ශරීරයේ අපිට නොපෙනෙන සියුම් තියෙනවා. මේ නාඩි 72000කින් හැදිලා තියෙන මුළු ශරීරයේම ඒක යෝග විද්‍යාව විසර කරන මෙන්න නාඩි 72000 තියෙන නාඩි හෙවත් අපි හිතමු චූටි බට වගේව මේවා මේ ශරීරේ පුරාම තියෙන මේවා තියෙන මෙරිඩියන් ලයින් කියලා තියෙන මෙන්න මෙරිඩියන් ලයින් බ්ලොක් වෙනවා. අපි දන්නවා ඔබ තීර දෙන අපේ මේ ඕර විසරය අහලා තියෙනවා පදාර්ථයේ නිර්මාත්‍වරයා අපේ දින හිත හෙවත් චේතනා චේතනහම් බික්ක මේ කම්මං වදාමි කියන වාක්‍ය පාඩේ විසර කළා. අපේ මේ නිර්පේක්ෂත්වයේ මග සාකච්ඡා මාලාවේ අපි ඕර විසරයක් කරනවා. මෙන්න මේ ඕර විසරදි විසර කරනවා. මේ පදාර්ථ නිර්මාණයේ මුල තමයි හිත. හිතේ තියෙන රාග දේශ මෝහ. එතන මේ රාග දේශ මෝහ ලෙස මේ හිතන කියන කරන වෙලාවවලදී අපේ ශරීරයෙන් පිට වෙන සියුම් අංශුවක් තියෙන ඒකට කියන සුද්දාෂ්ටක අංශේවත් ෆෝටෝන් අංශු බටහිර විද්‍යාවේ විස්තර කරනවා. මෙන්න මේ පිට වෙන සියුම් අංශු මේ ශරීරයේ නාඩි 72000 හිර වෙනවා සමහරතෙන්. මේ හිර වුණාම සියුම් අපි හිතමු බටේක මොකක් හරි හිර වුණාම අපි හිර වෙච්ච බටෙන් ඒක අයින් කරන්න කරන්නේ පොඩි තට්ටුවක් දානවා. ඉතින් මෙන්න මේ වගේ මේ ශරීරයේ හිර වෙලා තද වෙලා තියෙන තැන් හැමතැනටම මේ තට්ටු කරලා අමුගේ පහරවල් ගහලා මේ ශරීරයේ ඉහිල් කිරීමේ අභ්‍යාසයක් අපි අඳුල්ලා දෙනවා ඔබ සියලු දෙනාට. අපි මේ ගිය බහුපෞගේ භාවනා වැඩසටහන් කීපෙදී අපි ඒක අපේ ඉන්න භාවනා කරන පිරිසට අඳුල්ලා දීලා ඒක කළ සෑහෙන ප්‍රතිඵල ලැබුණා. ඉතින් සියලු දෙනාගේ ඉල්ලීමක් තියෙන මේක කරන ක්‍රමේ වීඩියෝයක් හදලා අපිට ඉදිරිපත් කරන ක්‍රම එක සම්පූර්ණ එකක්. ඉතින් මෙතනින් එහාට අපි මේ විස්තර කරන්න හදන්නේ අන්නේ ඒ ක්‍රමේ කොහොමද කරන්න කියලා ප්‍රායෝගික කරන ක්‍රමේ දැන් විස්තර කරන්න හදන්නේ. ඔබට දැන් පේනවා ඇති මේ ශරීරයේ නොයෙක් තැන්වල මේ ලයින් ඇඳලා තියෙනවා. මේ තියෙන මේ කියන මිරිඩියන් ලයින් කියලා. මේ මිරිඩියන් ලයින් වල තමයි අපි මේ ශක්ති ධාරාවල් ගලාගෙන යන්නේ. මෙන්න මේ ශක්ති ධාරාවල් ගලාගෙන මේ මිරිඩියන් ලයින් වල තියෙන සමහර තැන් මේ නැමි තියෙනවා. දැන් ඔබට පේනවා මේ නැමිච්ච තැන්. මෙන්න මේ නැමි තැන් වල මේ ශරීරයේ සමහර තැන් මේවා බ්ලොක් වෙනවා. ඊට අමතරව අපි මේ රාගදේශමෝ වැඩ පිළිවෙල නිසා මේවා තියෙන සියුම් නාඩි 72000ක් මේ නාඩි යෝග විද්‍යාව විසින් නාඩි මේවා බ්ලොක් වෙන ගන්නවා. මේ බ්ලොක් වුණාම මෙන්න මේ නැමෙන තැන් වල තමයි මේ බ්ලොක් හැමතැනම පිහිටන්නේ. දැන් ඔබට පේනද මේ 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 ආලෝකය යනවා වගේ පෙන්වන්නේ ඒ තියෙන ශක්ති ගමන් කරන රේඛාවල්. ඒතර මෙන්න මේ ශක්ති ගමනක මේ හිස ප්‍රදේශයේ සම්පූර්ණ මහා ගොඩාක් තියෙන මේ වගේ මේ රේඛා. මෙන්න මේ රේඛා තමයි බ්ලොක් කරන මේ හිස ප්‍රදේශයට අපි මේ ශරීරයට යම්කිසි අතින් සිමින් පහරක් ගහලා මේ ශරීරයේ තියෙන මේ හිර වෙලා තද වෙලා තියෙන ඒවා මේ පහර ගහලා දිගින් දිගටම මේව ඉහිල් කරනවා. ඉහිල් කිරීමේ අභ්‍යාසයක්. ඉතින් මෙන්න මේ බ්ලොක් වෙන දැන් මේ පේන ඇති මේ ස්ථාන හැමතැනම මේ ඒවා එකතු වෙන තැන් හැමතැනම මේවා බ්ලොක් වෙන ගන්නවා. මුළු ශරීරයේටම මේ මුළු ශරීරයේ සෑම තැනකම මේ වගේ තියෙන මේ මිරිඩියන් ලයින් ටික හිර වෙලා තද වෙලා හිර වෙලා තියෙන තැන් ලිහිල් කිරීම සඳහා මේවට පහරවල් ගහලා අපි ටිකක් ඉහිල් කිරීමේ අභ්‍යාසක මේ කරන්න හදන්නේ. දැන් මේ දෙපාදයේ මේ තියෙන ඔබට පේන ඇති මේ ශරීරේ පුරා මේ වගේ තියෙනවා. මේ බ්ලොක් වුණාට පස්සේ මේවා තමයි අපිට නොයෙක් රෝගාබාධ විදිහට එන්නේ. දැන් මේව බ්ලොක් වුණාට පස්සේ මේ ශරීරේ නියම ශක්ති ගමනාගමන වෙන්නේ නැහැ. ඒ සමහර ප්‍රදේශයන් වලට ශක්ති ගමනාගමනේ උනේ නැති වුණාට පස්සේ ඒ ප්‍රදේශයන් ශරීරයේ තිබුණාට ඒවා අක්‍රිය වෙලා තියෙනවා. ඉතින් අක්‍රිය වීම හරහා මුළු ශරීරෙම රෝගාබාධ සියල්ලටම ප්‍රධාන මුල තමයි මේ ශක්ති ගල්නේ තියෙන එක එක හිරවීම් තදවීම්. සියලුම රෝගාබාධ වලට ප්‍රධානම හේතුවක් විදිහට මේක විස්තර කරනවා අපි. ඒක නිසා මේවා මේ ඔබතුමාලා මාසයක් විතර මේවට කිසිම වියදමක් යන්නේ නැහැ, මුදලක් යන්නේ නැහැ. උදේට විනාඩි 15ක් 20ක් අරගෙන ශරීරෙමේ හිරවිලා තදවිලා තියෙන සියල්ලම ගහපුවාම ලෝ බ්ලඩ් ප්‍රෙෂර්, හයි බ්ලඩ් ප්‍රෙෂර් ඇන්
ඩයිබිටික් වගේ රෝග පවා ශරීරයේ හාට් රෝග සහ මේ අපේ මේ කිඩ්නි වල තියෙන රෝග බහුතරයකට මේක උත්තරයක් වෙනවා. මාසයක් විතර මේක කළ බලන්න. එතකොට ඔබට තේරෙයි ඔබේ ශරීරයේ ඔබගේ මේ ඇන්ටි ඒජින් හෙවත් මේ වයසට යෑමේ තියෙන එන ශාරීරික දුර්වලතා බහුතරයක් මේකෙන් ඉවත් කරගන්න පුළුවන්. ශරීරයේ තියෙන වර්ණ පව වෙනස් වෙන ගන්නවා. මොකද ටික කාලයක් මේ ක්‍රියාදාමය කරගෙන යනකොට මුළු ශරීරෙම උද්දීපනලා මුළු ශරීරයේ තියෙන අර මැරිලා ගියපු කොටස් නැවත පණ ඇවිල්ලා ශක්තිමත් වෙලා ඒ මුළු ශරීරයම වෙනස් වෙන ගන්නවා. ඒක ඔබට මාසයක් විතර දිගට කරගෙන යනකොට හොඳට අත්දැකීමක් විතර මේක ගන්න පුළුවන් වෙනවා. හොඳට පේන්න ගන්නවා. එතන ඔබට මම පෙන්වන්න මෙන්න මේ ප්‍රදේශයට මේ භාවනායේදී විශේෂයෙන්ම හිර වෙන තැනක් තමයි මෙන්න මේ ස්ථානය. දැන් මේ මෙතන පේනද ඔබට මේ මිරිඩියන් ලයින් දෙකක් ඇවිල්ලා එකට යාවෙන ලක්ෂයක් මේ තියෙන්නේ. මෙන්න මෙතන තමයි බහුතරයකට භාවනා කරන පිළිතර හිර වෙන තැන. එතන මේ වෙන්නේ මොකද මේ වටේට එන කුණ්ඩලිනී ශක්තිය නැగిලෙනකොට ඒ කුණ්ඩලිනී ශක්තිය මේ ප්‍රදේශයේදී හිර වෙන ගන්නවා. හිර වුණාට පස්සේ බොහොම වේදනාකාරී සමහරකට බෙහෙතුත් ගන්න මේක මොකද හිතා ගන්න බැරුව. එතන බෙහෙත් තරම් හරියන්නේ නැහැ මොකද බෙහෙත් තරම් ලෙඩක් නෙමෙයි. මේ ශක්තිය අර හිර වෙච්ච තැන් මේ නාල ඔක්කොම හිර වෙලා තියෙන්නේ. හිර වෙච්ච නාලයක් විවෘත කරන්න අපි භාවනා කරන හැම සෑම දවසම උදේට මේ භාවනා කරන්නේ උදේට මේ ප්‍රදේශයට පහරක් පහරවල් ගහනවා. මම ගහන කෙන ප්‍රායෝගික පෙන්වන්නම්. මෙන්න මේ ප්‍රදේශෙ මේ අතින් පහරවල් ගහපුවාම මේ ඔක්කොම නිදහස් වෙලා යන්න ගන්නවා. ඒතර මේක උදේ පාන්දර සාමාන්‍ය ආහාර වේලකට පෙර තමයි හිස්බට තමයි සාමාන්‍ය මේ කරන්න ඕන. උදේ පාන්දර නැගිට ගුවා මේ එක්සයිස් එකක් විතර කරන්න හැමදාම විනාඩි 15ක් කරන්න. මෙන්න මේ මිරිඩියන් ලයින් බ්ලොක් එක ඔක්කොම ඉවත් වෙලා යනවා. තවත් එකක් තමයි වකුගඩු ප්‍රදේශයේ තවත් තියෙන ප්‍රධානම ඒ වගේ හිර වෙන තැන් කීපයක් තියෙනවා. දැන් ඔබට පේනවා ඇති මෙන්න මේ ප්‍රදේශය දැන් මේ ආපු ශක්තිය මේ නැවතත් උඩට ගිහලා හැරිලා යනවා. ඒතර මෙන්න මේ ප්‍රදේශය තව අපේ මේ ප්‍රදේශය තමයි තව හිර වෙන තැනක්. මේකටත් මේ පහර ගහන ගහනක මේ ප්‍රායෝගික උපකල පෙන්නන ඉස්සෙල්ලා අපි තෝරගන්න ඇයි මෙහෙම කරන්නේ. මෙන්න මේ නාලවල තියෙන මේ එනර්ජි ලයින් නිදහස් කරගන්න තමයි මේ අපි මේ පහර දීමනින් කරන්නේ. ඒක අපි දැන් ඉස්සරහට බලමු. හොඳයි. මේ ව්‍යායාමයේදී අපි මුලින්ම මේ ව්‍යායාමය උදේ පාන්දර සාමාන්‍යයෙන් ආහාර වේලකට පෙර හිස්බට තමයි මේක කරන්න ඕන. මේකෙදි මුලින්ම පටන් ගන්න අපි හිස ප්‍රදේශයෙන්. හිස ප්‍රදේශයට මේ පහරවල් ගහලා දැන් අපිට පේනවා කියලා. මේ ඇඟිලි මෙහෙම තුඩු කළා. මේ තුඩු වලින් මේ හිසට පහරවල් ගහනකොට දැඩි වේගයකින් නැතුව දැඩි වේදනාවක් නැතිව සාමාන්‍ය ප්‍රමාණයට මෙහෙම ගහනකොට මේ ශරීරයේ තියෙන සියුම් දේවල් මේ හෙල වෙලා වයිබ්‍රේට් වෙලා මේ ශරීරයේ තියෙන සියුම ඒ හිර වෙලා තියෙන මිරිඩියන් ලයින් නැවතත් උද්දීපන වෙන්න ගන්නවා. මේ සම්පූර්ණ ව්‍යායාමයේ විනාඩි 15ක් හෝ 20ක් වගේ කාලයක් ගන්න. ඒකට මේක එක කර විනාඩි 3ක් 4ක් වගේ වෙලාවක් මේ වගේ මෙහෙම ටිකක් අපතට වදින්න ගන්න. ඊට පස්සේ ඇඟිලි දිග ඇරලා ඇඟිලි දිග ඇරලා මෙහෙම ඊළඟට මුහුණ ප්‍රදේශයට මේ මුහුණේ ඔබට දැක දැන් මේ ඒ මිරිඩියන් ලයින් මහා ගොඩක් තියෙන මුහුණ ප්‍රදේශයේ ඒ තියෙන සීලුම් දේවල් නිදහස් වෙන ඉහිල් කිරීමේ අභ්‍යාසයක් විතරයි මේ වගේ මේ පහර ගහපුවාම ඒව සියල්ල නැවත ඉන්නට මුහුණ ප්‍රදේශයට මේ මුහුණේ ඔබට දැක දැන් මේ ඒ මිරිඩියන් ලයින් මහා ගොඩක් තියෙන මුහුණ ප්‍රදේශයේ ඒ තියෙන සීලුම් දේවල් නිදහස් වෙන ඉහිල් කිරීමේ අභ්‍යාසයක් විතරයි මේ වගේ මේ පහර ගහපුවාම ඒව සියල්ල නැවතත් බුද්ධීපල්ලා අර බ්ලොක් කළා තිබිච්ච සීරුම තැන් නිදහස් වෙලා ඒවා නිදහස් වෙන ගන්නවා. ඊළඟට ඔබ දැක්කා අන්න ඔබට මතක ඇති මේ ශරීරයේ මේ මෙන්න මේ ප්‍රදේශය තමයි වෙනකොරම හිර වෙන තැන. ඇතර මෙතන සහ මේ ප්‍රදේශය මේ දෙපැත්තට පහර ගහන්න අන්න පැත්තට යන්න. දැන් ඔබට පේනවා ඇති කල්පෙන්න දැන් මෙන්න මේ විදියට මේ ශරීරයේ මේ කොන්ද දෙපැත්තට වදින්න හොඳට මේ පහරවල් එල්ල කරද්දී මේ ප්‍රදේශයේ තියෙන හිර වෙලා තද වෙලා තියෙන සියුම තැන් ලිහිල් වෙලා යන්න ගන්නවා. ඒ තද වෙන මිරිඩියන් ලයින් ඔක්කොම ලිහිල් වෙන ගන්නවා. මේක පස්සපැත්තෙන් බැලුවොත් එහෙම ඒක පහර වදින්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව මේ වගේ ඒ හිර වෙන ප්‍රදේශයට හොඳට ටිකක් රිදෙන්න සාමාන්‍ය පහරක් එහෙම ගහන්න වෙනවා. හොඳයි. දැන් හිස ප්‍රදේශයේ මුහුණ ගේ ප්‍රදේශයේ දෙයත්වල දෙයත් මේ ජොයින්ට් හැම එකන මේ ස්ථාන මේ හැරි ඉඳලා
අත දිගටම මේවා තියෙනවා. දැක්ක මේ මිරිඩියන් ලයින් විශේෂයෙන්ම මේ ප්‍රදේශයට විශේෂ වැඩිපුර පහර දෙන්න ඕන. මෙහි ඉඳලා දැන් දිගට හිමින් කරගෙන යන්න. මේ සෑම එකක්ම තුන් වතාවක් වගේ කරන්න ඕන. මේ එක අතකට තුන් වතාවක් වගේ මේක කරන්න ඕනේ. එතකොට තමයි මේක සාර්ථක ප්‍රතිඵලයක් හම්බෙන්නේ. දැන් මෙන්න මේ ප්‍රදේශයට එක වැඩිපුර පහර දෙන්න ඕන. මෙතන තමයි අපේ ශරීරයේ තියෙන අභ්‍යන්තර තියෙන ඉන්ද්‍රියන් ගොඩක් සම්බන්ධ තැන. දැන් ඔබට මතක ඇති මිරිඩියන් ලයින් තවත් ටිකක් යනවා. මෙන්න මේ ඉස්සරහා පැත්තේ යනවා. ඒවා දිහිර කිරීම සඳහා මේ පපු ප්‍රදේශයත් මේ උදර ප්‍රදේශයේ මේ ශාරීරික අභ්‍යන්තරයේ තියෙන මේ ඉන්දියන් පාව උද්දීපණය වෙන්න මේ දෙපැත්තට මේ පහරක් ගන්න. මේකෙදි ආහාර උදේ ආහාර නොගෙන මේක කරන්න ඕන. මේ පහරවල් ගැසීමේදී සාමාන්‍ය තමට හොඳට දැනෙන්නත් ඕන මහා දැඩි වේගවත් නොවන විදියට. ඊළඟට දැන් තවත් ස්ථාන දෙකක් තමයි මේ දෙපැත්ත. මේ කකුල් දෙක ගැන කන්දට සම්බන්ධ වෙන මේ ප්‍රදේශය මෙන්න මේ ප්‍රදේශයට. හොඳයි. ඒත් එක්කනේ අපේ මේ 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 දෙපැත්ත මෙයාගේ දෙපැත්තට මෙහෙම මෙහෙම දෙපැත්තට ගන්න. මුළු ශරීරෙම නිදහස් වෙලා සම්පූර්ණ සෑහෙන ලොකු සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. හොඳයි. දැන් අනිත් පැත්ත හැරිලා දැන් මෙතෙන්දී අපිට මතක ඇති මෙන්න මේ ප්‍රදේශයේ තවත් විශේෂම ඒ બ્લોක් වෙන තැනක් තිබුණා. එතෙන්ට මේ අපි පහර ගහනකම මේ වගේ අපර උඩට වෙන්නත් එක පහර මේ ඉහළ සිට පහළ දක්වා මේ සෑම තව තුන් වතාවක් හෝ හතර වතාවක් වෙන්න මේක ටිකක් හොඳට වදින්න. මෙහෙම ගහපුවාම ඒ තියෙන සියලුම ඒ හිර වෙච්ච ලිහිල්ෙත්ත ලිහිල්ල යන ගන්නවා. හොඳයි. හොඳයි. මෙහෙදී අපි මේ දෙපාදයේ තියෙන අපි දැක්කෝ මේ මිරිඩියන් ලයින් ඒවා ඒ නිදහස් කිරීම සඳහා මේ දෙපාදයේට දිගට පහරවල් ගහලා තුන් වතාවක් ගානේ දැන් ඔබතුමා කරලා පෙන්නන්න වෙන්නේ පහරවල් ගහලා ඉහළ කිරීම අභ්‍යාසයක් කරන්න. අද අපේ අම්මලාගේ තාත්තලාගේ වයසක අයගේ බහුතරයකට තියෙන ප්‍රශ්නයක් තමයි හන්දිපත් රෝග කියන ඒවා. මේ සන්ධිපත් රෝගවලදී මේ තියෙන ඔක්කොම නෙගටිව් එනර්ජි ඒවත් කාලු කිරණ සියල්ල ඉවත් වෙන එහෙම ටිකක් වැඩිපුර පහර දුන්නා මේ ප්‍රදේශයට. ඒ තියෙන මේ ශරීරයේ මේ ප්‍රදේශයේ තියෙන සියලුම කාලු කිරණ ඉවත් වෙලා ඒ හන්දිපත් අමාරුව සති දෙකක් තුනක් මාසයක් විතර මේක දිගට කරන් යද්දී සම්පූර්ණ ඉවත් වෙන ගන්නවා. දෙපා දෙයට මේ වගේ මාරුවේ මාරුවට මේ වගේ ටිකක් රිදෙන ගහන මේ ප්‍රදේශය. මොකද මේ ප්‍රදේශයේ වැඩිපුරම මේ කාලු කිරණ එකතු වෙච්ච තැන් තියෙනවා. ඒක නිසා එවැනි දෙයක් කරන්න පුළුවන් අපිට. අනිත් පාදේ දැන් අනිත් පාදේ මාරු කරලා ඉතුරු කරත් ඒ වගේම කරන්න ඕනේ.
හොඳයි හැමතිස්සේ මේ සංදි ස්ථාන නැමෙන සංදි ස්ථානට විශේෂයෙන්ම ඒවැ තියෙන කලු කියන ප්‍රමාණය ගොඩක් වැඩි ඒව ඉවත් කරගන්න වෙන්ටි විශේෂ පහරදීමක් තියෙනවා දැන් අපි ඊළඟට බලමු අපි දෙපාදේ කෙන්ඩා ප්‍රදේශය බලමු දැන් මේ කෙන්ඩා ප්‍රදේශයට අපි ඒ වගේම නැවතත් පහර ගහලා ඉපදී හිල් කරන සූදානම් වන්නේ පාදයටත් ඒ වගේම ප්‍රහාරයක් කාලා සිරු දෙනා දන්නවා අපේ දෙපාදේ යටිපතුලේ අපේ ශරීරයේ තියෙන සියලුම ඉන්ද්‍රියන්ට අයිති ඒවට කියනවා නාඩි පොයින්ට් එවත් ඒ ශරීරයේ එක එක තැන් අපේ ශරීරයේ පුරාම තියෙන එක ඉන්ද්‍රියන් වලට අවශ්‍ය ඒ ස්නායු පද්ධතියන් වගේ තියෙන නාඩි සම්බන්ධයක් තියෙනවා ඒක සමේ දෙපාදේ මේ ප්‍රදේශයේ බොහොම වැදගත් ඉතින් මේ ප්‍රදේශයටත් මේ වගේ පහර ගහලා ක්‍රමානුකූලව ඉහිල් කළා ඒ කරන ක්‍රමයක් තියෙනවා ඒක අපි දැන් ප්‍රායෝගික කරලා පෙන්නන්නම් මෙවැනි පහර දීලා මේ සම්පූර්ණ ශරීරයේ පාදයේම ඉහිල් කරන්න පුළුවන් පාදේ මාරු කරලා නිත් පාදයට මේ තුන් වතාවක් හෝ හතර වතාවක් වගේ වෙන එක පැත්තකට ගන්න ඕන හොඳයි මේ ව්‍යායාම ක්‍රමේ සියලු දෙනාට උදෑසනම උදේ පාන්දර මේ කරන්න පුළුවන් ආහාර වෙලට කලින් මේ ව්‍යායාම ක්‍රමේ කරලා විනාඩි 45ක් විතර ගිහලා තමයි යමෙක් නානවනම් නාන්න ඕන මොකද මේකේ ශරීරයේ ඒ උද්දීපන වෙච්ච ශක්තියන් ක්‍රියාත්මක වෙන දීලා පැයක් විනාඩි 45ක් ගියාම තමයි නාන්න ඕන සියලුම ශරීරයේ තියෙන රෝගාබාධ වලට තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ මිරිදීන් ලයින් බ්ලොක් වීම ඔබ මේ ව්‍යායාම දිගින් දිගට කරනවා නම් ව්‍යායාම කරන්න මූලික ආරම්භ කරන පෙර ඔබගේ තියෙන සීනි ප්‍රෙෂර් ඒ ඔක්කොම රිපෝට් එකක් අරගෙන මාසයක් කරලා මේක පරීක්ෂණයක් කරලා බලන්න ඒ ප්‍රෙෂර් සීනි බොහෝතරක් අඩු වෙලා තියෙන්න පුළුවන් ඒ ප්‍රතිඵල ලැබෙන දේවල් අපිට දන්නන්න මොකද මේක අලුත් ක්‍රමවේදයක් දැන්ට මේ ලෝකයේ ටිකක් පරිහරණය කරන ක්‍රමවේදයක් වුණත් අපිට ටිකක් අලුත් ක්‍රමයක් වේදයක් වෙන්න පුළුවන් මොකද මේ භාවනා යෝගී වෙන සියලු දේ විතර ශාරීරික නිරෝගීකම කියන එක අත්‍යවශ්‍ය කාරණාව මොකද මේ ආහාරය දැහැන් වඩන්න ඉතින් ඔබ සියලු දෙනා මේ උතුම් වූ නිවන් මාර්ගය සාක්ෂාත් කරන යන මේ ගමනේදී මේ වගේ මේවා ඇතුළේ ත්‍රිපිටකය ඇතුළේ මේ වගේ කාරණා හොයන්නේ නැහැ කොහෙවත් ත්‍රිපිටක කාරණා ඇතුළේ ඉතින් මේවා මේ බටහිර තියෙන වෙනත් වෙනත් බාහිර තියෙන විද්‍යාවන් තමයි මේවා ගන්න තියෙන්නේ ඉතින් මෙවැනි ක්‍රමහරහා අපි ප්‍රායෝගික අධ්‍යයනවල තියෙනවා සෑහෙන භාවනා ප්‍රතිඵල හම්බුණා ඔබ සිරු දෙනා තිරුවන් සරණයි මේක නිවැරදිව කරගෙන ගිහිල්ලා සතර දහයන් පූර්ණ කර සම්මා සමාධිය පූර්ණ උතුම් නිවන් භූමියේ සාක්ෂාත් කරගෙන ගමනට මේ මාර්ගයත් උපකාර කරන මෙන් ඔබ සිරු දෙනාට තිරුවන් සරණයි